මැලේසියාවේ රෝපලවන්න ශේෂ්ත්‍රයේ රැකියාවක් සඳහා පිටව ගොස් ජීවිතය අහිමි වූ 30 වරුදී ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ඇයගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස මෙරට සිටින ජාතීන්ට දන්වා තිබූ නමුත් ඒ ආකාරයට ඇයගේ මරණයට පත්වන්නට හේතුවක් තිබී නැති බවයි ජාතීන්ගේ මතය වී තිබෙන්නේ. අපි මේ දැන්වීමෙන් පස්සේ නැවතත් සුපුරුදු වීඩියෝව සමග එක්වෙමු. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා. බෙරවල ගල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකුගේ මවක වන චතුරිකා ප්‍රියදර්ශනීද සිල්වා මේ ආකාරයට මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. වසර 10ක පමණ කාලයක් මෙරට රූපලාවන්‍ය අංශයේ ඇය රැකියාව කර තිබෙන අතර මැලේසියාවට ගොස් ඇත්තේ මීට වසර 1 මාරකට පමණ පෙර 2020 වසරේ මුලදී. නමුත් ඇය කල් ඇතිව සූදානම් කරගෙන ගිය රැකියා ස්ථානය මාස 2ක් යද්දීම කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන නිසා ඇය රැකියාවක් නැතුව එහිදී අතරමං වී තිබෙනවා. මේ අවස්ථාවේ ඇය නැවත සිය රටට පැමිණීමට හෝ වෙනත් රැකියාවක් සොයා ගැනීමට විකල්ප තිබී ඇති අතර ඇයගේ අරමුණ වී ඇත්තේ ලැබුණු වීසා අනුව එරට රැඳී සිට තවදුරටත් මුදල් ඉපයේ හැකි රැකියාවකට යාමටයි. මේ අවස්ථාවේ ඇය එරට ගිය මුල් දිනවලදීම හඳුනාගත් ශ්‍රී ලාංකික තරුණයෙකු ඇයට උදව් කළ බව ජාතීන්ද දන්වා තිබෙනවා. ඒ අනුව ඇය නවාතැනක රැඳී සිටමින් වෙනත් රැකියා ස්ථානයක කටයුතු කරමින් සිට ඇති අතර පසුගිය මස අගෝස්තු 24 වනදා මැලේසියාවෙන් ඇයගේ දෙමව්පියන් වෙත පණිවිඩයක් ලැබී ඇත්තේ ඇය නවාතැනේ මියගොස් සිටියදී සොයාගත් බවයි. ඇගේ මරණය සියති විනාසා ගැනීමක් බවත් එම පණිවිඩයේ දන්වා තිබෙනවා. මෙම ආරංචිය දෙමව්පියන්ට විශ්වාස කරන්නට බැරිව ගොස් ඇත්තේ ඇය අවසන් මොහොත වනතුරුම ඔවුන් සමග හොඳින් කතා කරමින් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ගැන සඳහනක් හෝ නොකර සිටි නිසායි. ඇයගේ දරුවන් දෙන්නාද දෙමව්පියන් භාරයේ සිටි අතර දෙමව්පියන් හා දරුවන් සමගද ඇය අන්තර්ජාලය ඔස්සේ ඉතා හොඳින් කතා බහ කරමින් සිට තිබෙනවා. ඇය හදිසියේ සිවතින් සාගත්තේ යන ආරංචිය මේ හේතුවෙන් දෙමව්පියන් හා ඥාතීන්ට සැකමුසු කාරණාවක් බවට පත් වුණා. කාන්තාවකේ මරණය සැක සහිත බවට ඇයගේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස එරටට දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා. මියකිය චෞත්‍රිකාට වයස අවුරුදු 13ක දියණියක සහ අවුරුදු 10ක පුතකු සිටින බවයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.